ශ්‍රීලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතා පිළිබඳව දෛවෝපගත සිදුවීමක් තමයි මේ සිදුවේ තිබෙන්නේ. ඒ ක්‍රිස් සිල්වවුඩ් මහතා එංගලන්ත ප්‍රධාන පුහුණුකරුවා විදිහට තමයි කටයුතු කළේ. 2019 එංගලන්තයේ ලෝක කුසලානින් පසුව ලෝක කුසලාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා විදිහට තමයි ඔහු ක්‍රියා කළේ. ඉන් අනතුරුවයි ඔහු ප්‍රධාන පුහුණුකරු බවට පත්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන තුරුම. ඒ අතර විශාල ජයග්‍රහණ සංඛ්‍යාවක් ඒ වගේම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දක්ෂතා ඉහළ සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාවක් බිහි කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් ක්‍රිස් සිල්වවුඩ් මහතාට එංගලන්ත පුහුණුකරු සහ තේරීම් කමිටු සමාජිකයා යන එකම ඔහුට අහිමි වන්නේ අලුබඳුන තරගාවලියට හරියාකාරව ක්‍රීඩකයන් යොදා නොගැනීම සහ පරාජයට පත්වීම කියන කාරණා මත. එංගලන්තයේ ක්‍රිකට් අර්බුදයක් පැමිණියා එකවරම ටෙස්ට් නායකයාත් ඉවත් කරා. ඉතින් ඔහුගේ තනතුර අහිමි වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිසාවෙමයි. 2017 ක්‍රිස් සිල්වවුඩ් මහතා එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ටෙස්ට් තරඟ 6ක්, එක්දින තරඟ 7ක් ක්‍රීඩා කර තිබෙනවා 1996 සිට 2002 දක්වා. සිල්වවුඩ් මහතා 2022 පෙබරවාරි මාස 3 වෙනිදා දක්වා එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර ධූරය දැරුවා. අලුබඳුන තරඟාවලිය 4-0 ලෙස පරාජයට පත්වීමෙන් තමයි ඔහුට තනතුර අහිමි වන්නේ. නමුත් ඉන් අනතුරුව මාස 4කින් පමණ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවමින් ඔහු තරඟාවලි ජයග්‍රහණයක් ගෙනීමට සමත් වී තිබෙනවා. ඒ ඓතිහාසික තරඟාවලි ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවට එරෙහිව වසර 12කට පසුව ලබාගත් ජය, ඒ වගේම ශ්‍රී ලංකා භූමියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වසර 30කින් ලබාගත් ජය, ඒ වගේම තරඟ 5කින් යුත් තරඟාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායමක් තම මෞබිමේදී ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළවෙනි වතාව කියන විශාල වාර්තා ගණනාවක් සහිතව ජයග්‍රහණය කිරීමට තමාගේ කණ්ඩායම මෙහෙයවීමට ක්‍රිස් සිල්වවුඩ් මහතා සමත් වී තිබෙනවා. එය දෛවෝපගතයි. ඔහුට තනතුර අහිමි වන්නේත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිසා. නමුත් ඔහු තනතුර අහිමි වී වැඩ බාරගත් රටේ පළවෙනි තරඟාවලියම නැත්නම් පළවෙනි එක්දින තරඟාවලියම වාර්තාගත ලෙස ජයග්‍රහණය කර තමගේ තනතුර අහිමි වූ කණ්ඩායමටම එරෙහිව ඔහුගේ දක්ෂතා සහ උපක්‍රම පෙන්වීමට ඔහු සමත් වී තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.